සසරෙන් නිවැනට කියන මාතෘකාව යටතේ අදත්ඒ ධර්මය දේශනා කරවා අපි පසුගේ සති දෙ තුනක්තු ල අපි දේශනා කරා විතර්කහා විචාර පිළිබඳව විතර්ක කියන්නේ කල්පනා කරන විචාර කියන සොයාබලන කල්පනා කරන තැනැ තමයි ස්යාබැලීම තියන්නේ කල්පනා කරන්න නැත්තා සොයාබලට දකුත් නෑ ඒ පිළිගන්ඩුවෙන මක් පිළිබඳව කල්පනාකෙරුවත් ය කල්පනා කරපු දේ පිළිබඳව සේරබල. එනම් එයින් දොළහක්ති න. විතර්ක හයයි විචර හයි. රූප විචාර සබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර දම විචාර. රප විතක්ක සබ්ද විතක්ක, ගන්ධ විතක්ක රස විතක්ක පොට්ටබ විතක්ක දම විතක්ක. එනං. ද ගන්නාම විතර්ක තුළින් අපි මේ කෙලෙ සදාගන්න හැටි විතර්ක නිවැරදිව සිද්ධ කරගන සසරින් මිදන හැටිය දෙකනෙුන් දැපි සෑම කෙනෙක්ම බාහිර රූප දැක්කම පිළිබඳව කල්පනා කරනු හොඳ නරක විනිශ්චය කරනු බාර සබ් දැහුණාම පිළිබඳව හොඳ නරක විනිශ්චය කරන කල්පනා කරලා සයා බලන ගන්ධ විතක් එතුන පිළිබඳව පසුගිය සති ඔල තියන දේශනා තුළ ඇතුළ ද ගන්න රස විතක් පොටබ විතක් දම විතක් රස චාර පොටබ විචාර දම විචාර ද රස්සය එක ගණඩ පුලන් දිවෙන් විතරයි වෙන කොහවත් ගඩ බේ පිටි ගන්නයි දිවෙන් විතරයි ගණඩ පුල දිවාපී පාවිච්චි කරන්න මොකටද රසේ දැන ගණ්ඩ. කිසි කරන්න . තේ රසය ගැන කල්පනා කරනවා ඒ රස්සය ඕන නිසා දිව රැකගණඩ කල්පනා කරන. නැද්ද නැත රස විදිටිබේ බටයක් දාලා ශය කැරීමම නත්තන් ස් පිරිතාගේ හස් පිටික ඇදක ඉන්න බ්ලෙන්්ඩ කල්ලා බටේක මෙනමෙන් හිට කල්ලා නතන් නාසේ දාල දාන. ඇතෝට රස විතක්ක රස විචාරත් රසය මකාද පිරිී බඳව කල්පනා කරන්න ද ස්වාබැලෙන් මකුත්නේ. එන දිවයි රස්සය ඇැබේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිවකුත්නය රසයකුත්නෑ කියර. අන්න එතනයි විසඳගන්න ඕන ගටලුව. තාගතන් වහන්සකේ නේ දිවකුත්නය රසයකුත්නයකි. ඔය දෙකම අපි හදාගත්ත දෙකක් මන සිංකෙල. එන අපි එක ගැටලුව විසිඳගන්න ඕනේ මොකද අපි තාමත් හිතන දිවුත්තියන රසයකුත්ති න කිය හිතනන විතර්ක කර එහෙමනි නෑ ඇයි ඒ විතර්කය වැරදිඒ විචාරය වැරදි ඇයි වැරදිවෙන්නේ දිවක් නැති නිසා රසයකුත් නැති නිසා රසේක අනෙක් ක්‍රියාවක් ආහාරේතියන ක්‍රියාවක් දිවේතියන්නේ ක්‍රියාවක් ඒ්‍ර දිවේත්න මේ රසේත්නෙමේ භූති අංගි ක්‍රියාවක් සතරම බෝදධය අංගි ක්‍රියාවක් දැ විභාග කර අපි විතර්ක තට රස විතර්ක පොට බැ විතර්ක දම විතර්ක නැතුනක් ගන්නවා තර හෙනම් අපි කල්පනා කරන විදි වැරදි. ඒ වැරදිවෙන්නේ රසයක් නැති නිසා ක්‍රියාවක් තියෙන්නේ. හැබැ රස්ය පිළිබඳව දැන ගැනීමේ විතක් අදනවා ඒකට දිබවනේ නැත්තම් බෑනි ැයි අපි දිව කියලා හදාගත්තර ඔහතර ද යන්නේ සතරම හදාහතුන්ගේ ක්‍රියාව. අපි ඒ පිළිබඳ වන විතර්ක කරන්නේ අපි කල්පනා කරන්නේ දිව පිළිබන්ඳව හා රසේ පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විතර්කය හා විචාරය වැරදි නිවැරදි විතර්කය හා නිවැරදි විචාරයනං සතරම හදහතු පිළිබඳව කල්පනා කරන්න දිවස් සතර මහ සතරම මහදහතු කිය කල්පනා කර දිව පටන්ගත්තේ මවකුසේදී මෞකුසේ පටන්ගත්තේ ප්‍රතිසන්දිී විඤඥානය බැස්තහින්තා. ොට ප්‍රතිසන්ධ විඤ්ඥානය බහිනොකොට මෞකුස්ේ ගර්භාෂය යුක්තාරුවේ දිවත් තිබෙන දිවත්තිබබද කයත් ති්බද එතන තිබුණා යුක්තාානුවක් ඒ යුක්තාානුව සතරම හධාතුන්ගේකක් ක්‍රියාවක් එක දන්නයි ස්ත්‍ර ඩිම්බා පුරු සක්ක්‍රාණු සංශේචනය වීමෙන් මවගේ ගර්භාෂය මකක් හැදන්න කිය. ඒක මතන මේ විඤ්ඥානය පතිතවෙන්න. ඒක මතයි විඤ්ඥානය පතිතවන්. එතකොට දිවක් මතද පතිත වනේ විඤ්ඥානය එම නැත්තාව අර සතරමහ දහතුන් මතද පතිත වුණ. ඒන එතන දිවක් එතනමන තන නැත දැංකු හිදී ැබැ දැන් අපි මනසින් හදාගෙන තියෙන දිවක් තියෙනවා කියලා. බදුරජාන්නසි වැරදී කියන්නේ. එට ඒ යුක්ටානේ කියාව ඇසේ ක්‍රියාව කනේ ක්‍රියාව නාසේක්‍රියාව දිවේක්‍රියාව කයක්‍රියාව. විඤ්ඥානය බැස්ස නිසා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන්ගේ ක්‍රියාව. ො එතන විඤ්ඥානය ක්‍රියාව තියෙනවා. දැන් එතුට ඒ තියන ක්‍රියා දෙක සත්්‍යයෙකුන්ද මේ පුද්ජලයකුන්ද මේ නාම රූප දෙකේ කියෙල තතාගකයන් වහන්සේ පෙන්න්නනා මොකදද ඇත්ත නාම රූප දෙකි වේදනා කියනන්නේ නාම ධර්මය සංඥාකයන්නේ නාම ධර්මය චේතනා කියන්නේ නාම ධර්මයන් විඤ්ඥානය කියන්නේ නම ධර්මය හරිද එකරයි විඤ්ඥානය ඒ යුක්ඨානය සම්බන්ධ වෙනවත් එක්කම විඳීම හදනා ගැනීමසාහ බලවත්වීම කියන ධර්මතා තුන එතන පල කරන අලුත්බවයට ඇලුම් කිරීම වසේ ඒ ලෝබිය එතන විඳනවා එකට ඇලුම් කරනවා. තොඩ ඒ ප්‍රභාවය හඳුනගන්න අසඥාවේ ත එතන සිත බලවත්වන. වේදන අසං්ඥා සංකාරඒසල දැනගත්ත වි්ඥානය තර විඤ්ඥානය නැත්තං එක පවතින්න බැහැ එනත් දින කීපයක් අත්තිබල එකන තිල යනවා නෑ පටන් ගත්ත ක්‍රියාව ඒකට ෝ කට්ටයකෙන දරුවය පිරිසිඳ ගත්තය. දරුව පිරිිසඳ ගත්ත. කොයිදර නෑ ක්‍රියාවක්පට ගත්ත ඒ ක්‍රියාව සතරමහාදහතුන්ගේ ක්‍රියාවක්ෂා සිතී ක්‍රියාවක් දැව මොක ඕකට මොකට බුද්ගලයක් ඇතුල් කරන්නේ ඒතමා නවබෝද්ධය එතමයි වැරදි දික්්ටී එතමයි බුදුරජාන්ස් දේශනා කරන්නේ නි්සත්ව නිච්චීව සත්‍යය නැහැ පුද්ජලයක් නෑ ක්‍රියාවක් තියන්නේ. තුර අපි ඇලුම් කරන්නේ ක්‍රියාවට එ නම් අපි කල්පනා කරන්නේ ියාව පිළිබඳව මේ දීව පිබඳ එතුට විතර්කය වැරදිඒ කල්පනා කිරීම වැරදි නිවැරදි කල්පනාවන සත්‍රමමාධාතු කිය කල්පනා කරන්න ඕනි ඇයි දිවේ තියන සත්‍රමහාධාතුගේ ක්‍රියාව රසේදයන්නේ සත්‍රමහා ධාතුන්ගේ ක්‍රියාව ඒ දෙක සිට ඇතුල් කල නැතිනි සාපි දිවකුද්ද කින රසයකුද්දකින බදුරජාන්න සිකියන දිට්ටි. දිටිියයන්නේ දර්ශනය වැරදි එතවට එහෙන නිවැරදි දිට්ටියට එන්ඩනම් අ සම්මුතියෙන් හදාගත් ඔය ධර්මතා දෙකයින් කරන්න ලෝන ඒ යන්නේ පරමාර්ථය විද්‍යාමාන වෙන්න ෝනින් සිතට සම්මුතිය විද්‍යාමානය සම්මුතියෙන් දිව හරි සම්මුතියෙන් බාහිර ආරයම ලැතම් බහි රස්සය හරි පරමාර්තථය ගහම සත්‍රමහධතු ඒක විද්‍යාමාන නොවෙනතා කල් විතර්කය වැරදි කල්පනා කිරීම වැරදි ස්යාබැලීම වැරදි ත ඒ නිවැරදිව කල්පනා කරන්න නිවැරදිව සස්වාබලන්ඩන උපකාර කරන ධර්මතාවය තමයි සතිය දැන් ඒ සතිය කායේ කායනුපස්සී විරති දිවයිති කයට කයට ශරරියට නැයිති කායකායනු පසී විීරතිී හරිද දෙ ඒ පිළිබඳ විදීම පිළිබඳව මේ කරන්නවන වේදරනු පස්සී විීරති. සිතදකි සිතින් නිවැර දිව දැනගන්නවවා දකිනවා චිත්තේ චිත්තාානු පසී වීරති. නිවැරදි ක්‍රියාව දකිනවා සතර මහා දහතු කියන ධම්මේ දම්මානු පස්සී විීරතිී. දැනතුට බැහැලතින්නෙ කොහැට සතර සතිපට්ටානයට සතර සතිපට්ඨානය ඒ කායන නිවර් මගයි. ඒ කායනෝ අයම්භික්කවේ මක්්ගු මහනිනම එක මගත් දෙශනා කරු ඒ සතර සති පට්ටානය ත සතරකි ව්‍ය හතරට සති කිව්ව සීයට පට්ටාන කිව්වා එතන නැවත්තුවට පිහිටුවට ඒනම් ද අපි නිවැරදිව කල්පනා කරලා නිවැරදිව සොයා බල නොකොට මෙන්න මේ විදිහට කතා කරනවා කෙලින්ම මේ ස්වාන් ඇැ හද තේරු ගැට ලෝක ෝන කිය ඇැබ ස්න් වඩට චතුාර් සත්‍යය බොධෙන්න් ෝන එනතු ස්වාන් වෙන්නේ හරිද ඒකම මගේ සතේ්්‍ය පැහදිරි කරා එක හරිට පැදිරිි කරන්නට කාලය මද වුණා දාද පැදිරි කර එක හොඳට කාලතියෙන් නිසා අපට ස්වාන් වඩනම් නිවැරදිව ඥානාටක් ඕෝන ඥාන කියන නුවන පළවෙනිියක තමයි දුක්කේ ඥාන දුක පිලිබඳව නුවන මකද අවිද්‍යාව කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ දුක්කේ අඥාන එන අවිද්‍යා. දුක්කේ ඥානං නම් විද්‍යා හරිද. දුක්ක සමුදේ අඥ්ඥානං අවිද්‍යා. දුක්ක සමුදේ ඥානං විද්‍යා. දුක්ක නිරෝධ අඥාන්‍ය, දුකනිරෝධේ ඥානං විද්‍යා. දුක්ක නිරෝධ ගාමිණී පටිපද අඥානනං අවිද්‍යා, දුක්ක නිරෝධ ගාමිනිීපටි පද ඥානංනං විද්‍යා හරි පුබ්බන්තේ ඥානන්නං විද්‍යා අපරන්තේ ඥානන්නම් විද්‍යා පුබ්බන්තය අපරන්තේ ඥානනම් විද්‍යා පිච්ච සමුපාද දම්මේ ඥානන්න විද්‍යා ඒ නැතිතා කල විද්‍යා තොර අවිද්‍යාව ො ස්වාන්න එන්න බෑ විද්‍යාව ඕන එහෙනම් දැන් දිවහා රසැිදදිව ගම ඉස්සල වයිති කයටනේ හැම කයට පවතින්ඩන සිත ඕනය දිවට පවතින දිවයිති කයට එතවට දිවට පවතින්න්නන සිත ඕනෙන එ සිත ඕන කියන ඇ සිත මේ වෙන ආරම්මණයක් කරගෙන ආයුස්්‍යය හා ගෙනාපු පුුණ්්‍යශක්තිය අවසවීමෙන් මේ ආරම්මණයෙන් බැහැරව අවසාන චුත සිතේදී කුසල හෝ අකුසල රම්මණයක් කරගෙන තව බවයකට සම්බන්ධ වනාම දිවේ ක්‍රියාවත්තිය නෝදී න එතනනිවර ඉදිවේ ක්‍රියාව වර්තමාන භවේ තන් ආය ක්‍රියා කරන්න බෑනි එනම් සිතේ ක්‍රියාව පවතින කල් නේද දිවේ ක්‍රියාව තියන්නේ එතුොර සිතකිව මොකේට නාම ධර්මයට දිවකිව රූප ධර්මයට හරි පැහැදිරිද ත නාම රූප දෙකක්න මෙ තියෙන්නේ ත නාම රූප දෙක ක්‍රියාව ඉදිරයට ගල පණඩේ ිපාය මකද ද්‍යාව උපදවාගණඩන පටිච සමුපාදය ඕන පඩිච්ච සමුපාදය තුළ චතුරාරි සත්‍යය තියෙනවා දෙකයි මේ පෙන්නන්නේ මොකද චතුරාර්රි සත්‍යය අවබෝධයි කියන්නේ චුල සෝතා පන්නයි මේ අනිකුත් අඥාන හතරක් කියනවා ඒ ඥානහතරත් ඉපදුවත් චුල සෝතා පන්නේයි ඇතස්ො වන්නන්නේ එතක. එහ අමරූපච්චා සලා ඇතනම් සලා ඇතනපච්චා පස්ස පස්ස පච්චා වේදනා වේදනපච්චා තන්නා තන්නාපච්චා උපාධනම් උපාධන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා ජරා ජරාවට කැමති කැමතිද ෑ කෙස්්ටික ඉදෙනවට ඇස් පැනීම අඩුවෙනවට හම රැලි වැටෙනවට දට්ටික හැලෙනවට කං එහෙම අඩුවෙනවට තපය වලංගු නැතිවෙන කොට කැමති ද සතුට වනවාද අඩනවද දුක්කනවා ඒනං එසිියල් අයිච දුකටනෙමේද ජරා එනම් එම සභහයක් තියෙනවා තියෙනවනි දෙක මිදෙන්ඩප අනිවාර ගැලවෙන්ඩ හෝමායි දැන් දිවේ ව්‍යාධහට ගත්නෙන ඇත්ත ලෙඩ රෝග ලෙඩ හැද නැතිකක් ද දිව කියන්නේ හැද ඒක් අනිවාරය විඩාකාය අබාදෙන්න්න පුළාොට එහ ව්‍යාදයට උරුමකම කෙනෙකක්. එතොර සිත බැහරවුණනොත් දිවේ ක්‍රියාව එතන නිවරයි. හරිද හැබේ ක්‍රියාව තියන්නේ ච තක්ෂණ දාාහතක කාලයක් තුලේ කියාව තියෙන්නේ. එතු වට සිත බැහරුුණොත් ක්‍රියාව වෙතන නිබරයි. එතොට මරණය ඒට කැමතිත්න්නේ මරණයට කැමතිනේ සෝක කනගාඩ හැඩීම් වැල්ලපීම් දුක් දෝමන සැට කැමතිත්න්නේ. එකකඩටක් කැමතිනේ අපි දන්න පැහැදිරීම. ඒට දේ කැමති නති ඇයි දුක්කින්ද එහෙනම් මේ ඇසත් කනත් නාසයත් දිවස් ශරීරයත් මෙ සිතත් පවතින තාකල් දුක්න මේ ද හදන්නේ ජරාමරණ සෝක පරිදි එක ඇත්තත්ද බොරුවද සත්‍යයක්ඒ පරම සත්‍යයා ආය සත්‍යයක් මේ ප්‍රවෘතිය තුළ ජරාමරණවලින් මිදන්නේ පුළුවන් ජගතිෙක්නේ වස්තු සම්පත් දේපලය යනවාන ඉඩකඩම් මිල මුදල් ඕන තරන් යන්න පුර හැබයි ජරාාව්‍යයාදිි මරණ සෝක පරිදයෝ ලිින්මි දෙන්න බ එනම්ඒ සත්‍යයක් ඒ කාරි සත්‍යය දැන් එඩකොට ඒ දුකාරි සත්‍යය එක දුකායි කෙනෙ කාරිය සත්‍යය වෙනස් න බේ හැබැයි ඔතන මතිනම් හේතුව ඒැන සමුදය සමුදය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තුෘෂනාවනි එකසි අටාකාරි තන්නාව නැති කිරීම මහනෙ නිමන් නිමනවසය වෙන්නනවා. එකසි අටාකාර තෘෂ්නාවක් ශේෂයක්කත් ඉතිරි නැතුව අවසන්ද මහනනය නිවනයි එනිරෝදේ. හරි දැම් මේ මෙිච්චර දු තොර කෙස්්ටික ඉදෙන ගෙෂ්ටික හලෙන ගෙටික පුපුරනෝක සුදුවන ද කොච්චර දේවල් උනන් කෙසල්ට කැමතිද නැති කැමතිනේ? කැමදේ කියන තන්නාවනේ ඇ දුක කියන දැන තන්නා වහදාගන්නේ තින් දුකයි කියලා දන්නවා දැම්ම මේක පිපිරීම මේක සුදුවීම මේක හැලීම මේ වර්ණය වෙනස්සීම ඒක දුකයි කියලා දන්න හැ ඒකට හේතුය ල එතම හදනවා කෙසල්ට කැමතිද නැදද නිය දත් විදත්ගම් ද දත්වල දිරන්නදකාපාට ගෙහිල න බොරපාට වෙලා නැද ගැඩිලා නැද්ද එක එක ගැලවිලා නැද්ද. ද සතුට වෙච්ච කියෙන කවුද. එතන දුකතියනනේ දතොල්ල කැමතිද නැත්ත. හි තට අන්නව තියනන. එහෙන දුක කියන දැනමටත් අන්නාව තියනවා. ඒති කවුද දුකෙන්නේ දහසයන. එතන සමුද හදලා නතියන්නේ අපි හේතුව හදනවනි ඒ හදන දුකට හේතුවනි නැද්දක් තේරෙන අද මන් කියන එක තේරු නැද්ද ාව කියන ඇලන සභාවය කැමති කියන සභහාවය තෘස්නාව එකකොට මේ දත් අපි ගම්මු එතකොට මේක නිරාන්තරයෙන්ම කැඩෙන්නවා පලුදිවෙනවා එතකොට වෙනස්සයෙනව බොර පැහැගන්නවා ඇදවෙනවා හැලන මේ ක්කොම තියන දෙකවටත් කැමතින එ කැමති න එක දුක්කන්දන තිවුණ ඩාසයින්නකට ඉති එතනට හේතුව හදනවානි දුකට හේතුව එතට හදනවා බදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජරාව්‍යාදිි මරණ සෝක පරිදේව මානයන මේක සත්‍යයක් බොරුවක් නෙමී ඒ කාරය සත්‍යයක් සමුදයන්නේ තෘෂ්ණාව මහනනයක ආරි සත්‍යයක් එතුවට තෘෂ්නාාව විශේෂයක්ත් ඉතිර නැතු අවසන්නම් ඒ නිරෝධේහවත් නිමනයි ඉතිහෙන ඕකට කැමතිවෙන තාක්කල් හදන්නේ දුක්්ටිකනී අනිත් අති ඕකට කියන ධර්මතාාව තම ආසරවර කියන එලෙනවා කියනෙ කාමාස්ත්‍රව කාමයන්ට එලෙනවා කාම කියැන කැමති එ කැමති කෙස්සොල්ට කැමති නියපුතුෝල්ට කැමති දත්තොට කැමති හමට කැමති මස් නාරයට ඔ කැමතිවා කොච්චර පිළිකුල්ලු නත් කෙලවලට කැමති ඇකායින් කරට බෑනය තියාගණ්ඩිපේ කොච්චර පිළිකුල්ලු නත් සෙම සොටු කඳුලු දහඩිය ලේ සැරව කොච්චර පිළිුල්ුනත් ඇැේ ඔටකට කැති කැමතිනද කැමතිනන් අයිං කරන්නුක අයින්කර ජීවත්තෙන බෑ. ආපෝධාත ශරෙන් අයින් කල ජීවත්වෙන පුළුවන්ද. පුළුවන්ද මළමුත්‍ර මුත්‍ර අතිශ පිළකුල් දුර්ගන්ධෙන් යුක්තයි අයින් කරන්න බෑන අයිකලත් මරණය ආපෝධාතව නැතුව පවවන්න බෑ එහම් දුක්කේ කියය දැන දැනත්ත බේවට කැමති.ඉට එතන හේතුව හදන වන. ආශ්‍රව කාමාශ්‍රව ඔ බව බවට ගෙනියන්න ඉට ටික් හලින් හෙලිින් ලබන්න මේද පිංර මේ භහේ විච්ික දදි ලබෙනක මදි අනේ ේට වැඩියු සස්තනක උප දන්න ලාගන්න ද පිින් කරන්නම බවතන්න පැදි කියනෙ ඇතකට දැන් ආශ්‍රභ දැ අපි රවම ගිහින්න ඇැවිල්ල ඉන්නද ද පෙරභය අවිද්‍යාව තිබබනය පිචි නැත්තන් ඉති අප මේ බණහන්න නෑනේ අනිවාරීම අවිද්‍යාව අවසාය කරල විද්‍යාව ඉපදුව න හද ල හට නෑනි එන නිවධ කලන එතවට පෙරභව අවිද්‍යා තිබ ඒ අනුව කරම හැතු නැද්දැිය එකක පෙරභාවය අවිද්‍යාවට ප්‍රත්්‍යය වනේ තාශ්‍රවනමේද බුදුරජාන්වාසය අවිද්‍යාවට හේතුවත් දේශනා කරන සියල්ල හේතුන්ගේින් හට ගන්න කියන එකට අවිද්‍යාවට හේතුවක් දේශනා නොකරන්න බැ එකට හේතුවත් දේශනා කරන ඒට හේතුවතමයි ආශ්‍රව ආශ්‍රව තමයි අද්‍යාාව ප්‍රත්තිය වෙන්නේ අවිද්‍යාව ආශ්‍රවලට ප්‍රත්තියි එනි සතම අවිද්‍යාව පටන් අරන්තෙන්. ග ආශ්‍රව ප්‍රහීන කොළොත් ආශ්‍රව අවසන් කොළොත් අවිද්‍යාවනෑ අවිද්‍යාවනතන් කර්මනය එකැන්නේ අවිච්්‍යායත්තේව සේෂ විරාග නිරෝද්ධ සංකාර නිරෝධ සංකරය කැන කර්මවලට තර කර්ම යුද්ධයි එක සංස්කාර නිරෝධා විඤ්ඥාන නිරෝධ කර්මනත්තා ප්‍රසන්ධ වි්ඥායට බහින්ද බෑ කර්මයක්ගේ එපැ එ අයින්ඩ බිත්තරයක් ඇතුළට යන්න යට කර්මයක් ඕනි. මවගුසට එන්න කර්මයක් ඕනිේ කුණු කානු පල්වතුරෝල බහින්්ට කර්මයක් ඕන ඕපපාතිකව බහින්ඩ කර්මයක් ඕනි කර්ම නැත්තා බහින්ඩ බෑ අයතමයි නිවන කියන්නේ හරිදඒ හොඩෙනම් ආශ්‍රව විද්‍යාවට ප්‍රත්තිය වෙලා විද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්තිය වෙලා සංස්කාර ප්‍රසන්දි විඤ්‍යානයටට ප්‍රත්තිය වෙලා විඤ්ඥාන නාමරූපයන්ට ප්‍රත්තිය වෙලා නාම රූපා යතන හයට ප්‍රත්්‍යය වුණ යතන හැප පහ කරන්න ආයතන හයට ඉස්පර්ස හයක් ොට ඉස්පර්ෂයට ආයතනහයක් ප්‍රත්තිේ. තො ර් නිසා විඳීම් හයයි විඳීම් නිසා එලීම් හැයි. එලීම් නිසා උපාධන හතරයි උපාධන හතරක් නිසා නැවත කර්ම කරනවා. කර්ම නිසා උප්‍රති භවයි භ නහෙනම් පහළ කර ජාදී ජරාමරණ සෝක දැන් අපි පෙර භවේ ඉඳගෙන දැන් අපි මේ ඒ තැනට දැන් ඇවිල්ල නැද්ද ජරාමරණ සෝක පරිදේව දැන් එහෙන අපි පෙරභවය අපිට ආශ්‍රව තිබන කාමයන්ට ඇල්ලුණ කාශව භවයන්ට ඇලුුණ භවයන්ට ඇලීම නිසා අපි පෙරභවය කුසල කර්ම කරා නිසා මනුස්්‍රාත්ම භයවල් ලැබුණා තොට බවාශ්‍රව තිබ තර දිට්්‍යි ආශ්‍රව තිබ එ ක්‍රමේ දැක්කනෑ එ දිටි තිබ එ ආශ්‍රව තිබබනි දැ එතකොට ආශ්‍රව හිදනයද අපි මේ ජා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් රම කරන්ති ඇ දැන් ආආශ්‍රවතියනනේ ආකාමාශ්‍රව නැද කාමයන්ට කැමති නැද්ද ගෙවල් දොරල්ලවට කැමති නැද ඉඩකඩන් වලට කැමති නැද යානවාහ වලට කැමති නද මිල දල්වලටැති ද ද මුතුම ාරනොට කමති නෙද අමු දරුවන්ට කැමතිනේ ඇද කාමවස්තුන කැමති වස්තු කාමවස්තු න කාමාශ්‍රවය ඇතට ඔය ටිකට ආස කරලා ආයිගා භහයට ගිල්ල දැම්මොකක් දුරමරගන්න ජරා ඉති දුකන හොය දුකට හේතුන හදැන් වර්තමාන භවි දර බුදුරජාණන් වහන්ේ දේශනගන එ හේතු අයින්ක. තෘ්ාවයි කරන්නඒ නිරෝධය එකකාරි සත්්‍යයක් එයි තන්නාව නිසා තමයි කර්ම කරන්නේ තෘෂ්නාව නිසයි කර්ම කරන්නේ නැත්තන් කර්ම කරන්නේ දැ මේ වෙලා වෙන කොඩ ප රටත් ස්ස භාවේ දැන් දැසිදකින පුළන් මේ තෘෂ්නාව නිසා මේ මොහොත කර්ම කරන හැටිය දැ මේ අවස්ාව යම්ගාතනයක් සිද වන න්නාව හිදනමී. රම් කරල්ලා තියෙනවා හොගම් කළේ න්නා හිදනමී නැද වැරදිකාම සේවය කරනන්න තන්නා හිදනමී ඇලි හිදනේද කර මෙච්චර කාලයක්කිවේ බොරුණා තෙල් ලබන සතිය ෙනවාකකිව ්‍යස් ලබන සතිය ව කොට ඉවරයි කිවක් නැව විල්ල තියනකිව බෞසර වලට ගිල්ල ෙද්වලට කියල්ලා පව හරුවන් ෙනකව වැඩි ප්‍රතියවාකව තන්න හින්දනමේද මේ බොරුකිී ස්්ාව හිදන ේදම බුරු කියන්නේ කේලාම් කියන්නේ පරුෂය වචන කතා කරන්නේ ඇක පව් කරන්නතු තන්නාව හින්දන ඒ යන කර්මණ කරන්නේ ජර්පාණ ගාතය කර්මයක් හොරගම් කිරීම කර්මයක් අකු සල කර්මයක් ලාමක සේවනයන් කිරීමක්කු සල කර්මයයක් බොරුකීම කේලාමම්කිීමක්කු සල කර්මයක් ඇතු වොටදැ කර්ම කරන්නේ තන්නාව හිදන මීති ඇතුර කර්මවලට විපාක විඳින්ද විනා විාක දින මිේ විල්ල. තොරේ විදින විපාක ජරාමරණ එ විපාක තුල ජාමරණ තින සෝකති නො කනගාටුත් න හැඩීමම් තියෙන ඒනත් තෘෂ්ණ වයින් කරන්න ලෝනිඒ ආරි සත්‍යයක්ඒ නිරෝදය ඒ නිවනයි මාර්ගය නිවැරදිව දැක්කා දොර නිවැරදිව කල්පනා කර අන්න විතර්කය නිවැරදිී මැදි ඒන දිවකුත් නෑ රසයකුත්නේ සදරමධතුගේ ක්‍රාවක තු නිවරදිවද. සම්මාට්ටි පැහැදිරිද කිය නිවැරදිව දැක්කා කියන්නේ සම්මාධිට්ටි සම්මා කියැන නිවැරදි දිට්ටි කියනෙ දකින දිවකුත්ති යනවා රසේකුත්ති යනවා කියලා ගත්ත හම දිට්ටි එ දර්ශනය වැරදි මකද දිවකුත් නැහැ රසයකුත් නෑ ක්‍රියා දෙකක් තියන්නේ. ක්‍රියානිසාය දවට වෙන ගර හැදැනට පිනුල්ල ක්‍රියාවක්හි දන්නේ නැත්තැ එක හෙමති ඉඳබේ නෑන? ක්‍රියාවත් යන හිදන්නේ ද වෙනස් ඇතිවෙන දොර දිවේ තියෙන්නේ ක්‍රියාවක් නෙමති ක්‍රියාවත්යන්නේ ඒකාග ක සත්‍රමහ දාහතුන්නේ එයාට ආයිශ චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාහතත් තුල ඇතිව නැති වෙන ඉගොල්ලෝ අට පවතින්න බැ මොහතකව පැවතිමන්නේ හටගන්නශනය නැති වෙනවා එක දැක්කද සම්මාධීටි අන සමාධ්‍ය නිවැරදිව දැක්ක එන සමාධීට දුක කියන එක ආරි සත්‍යයක් ජරාමරණ සෝක එනගේ කාරි සත්‍යය එයතුොට හේතුව තන්නාවයි කියන එක ආර්ය සත්‍යය. දැ තොරට තන්නවායින් කරන්න ඕන එකකාරි සත්‍යයක් ඇ නිරෝ දහවත් නිවනේ. මාර්ගය ආරයෂස්ටාංගික මාර්ගය ලෞකික පැත්තන මේ ලෝකොත්තර පැත්වය. ඇයි ලෝකෝත්තර පැත්තේ කියන්නේ චතුරාරි සත්‍යය වබෝධය. චතුරාර සත්‍යය අවබෝධ නොවෙනතාල් ලෝකොත්‍රර පැත්තනය. ෝකෙන් එතර කරන්නේ. චතුරාර් සත්‍යය අවබෝධය තුළ තමයි ලොකෙන් එතර කරන්නේ. ඇයි දුකයි කියලා පැහැදිී නොදට හේතුව තෘෂ්නාවයි කියලා දකිනකොට එය දකින හේතුව මඟයින් කරන්නඕය. හේතු අයින් කර හම එ නිමනයි නිවීමයි. මාර්ගය අර්යස්ටෑන්ික මාර්ගය ත සම්මාධීටී සමා සංකප්ප ගැන නිවැරදිව කල්පනා කරා එකන විතර්කය නිවැරදිී. දැම අපි ගත්ත මේ විතාර්කාහා විචාර පිළිබඳර හරි චරාර් සත්‍යය ති නවද ච එතොර දැ දුක් විඳවිඳ ආයි හේතු හදනද. ඉ මංමන අද කරන්නේ මට කරම තියන්නේන. මේ දුක් විඳවින්න ඒකට ආයි හේතුව තනම තියනවා ආස්ත්‍ර හවත් තෘෂනාව කියන එක නැවතත් ඒකම හදනවනන් බුදුරජාන් වන්ට කරන්න දයකුත්නෑ. මට තිය තතාගේ තන්ස්සේ මඟ පෙන්නන්නේ පාර පෙන්න්නන මෙත නිින්යන්න ඉතම මග හන් නොමග. මෙචර කකාල් නොමගගේ හින්දන මේ ජරාමරණ උරුම කරගත්ති දැ මඟට වැඩුනොත් තෘෂනාව ශයකොලොත් මොකද වෙන්නේ. ජරාමාරණ වලට මොකද වෙන්නේ. අවසන්ද දවසන් කරන්න ඕෝනි එතර පුද්ලයකු අවසානය නෙමේනිවෙන්නේ නාම රූප දෙක අවසන්න ඇත්තියන්නේ සිතහා සිතුවිලිවල නැවත්මක් සතර මහදාතුන්ගේ ක්‍රියාව නැවත් මත්තියන්නේ. පුද්ගලය ගෙනවත්ත වන්නේ පුද්ගලෙන්නේ පැහැදිලීද කියන්නේ ඒ ඥානහතර ඕන එතකොට පෘතජජානස්භාවය මිදිල ආර්ය භාවට පත්ව වෙනවා ඇැයි තවහතරක් ඕනි ඒ හතරත් ඕනි ඒ හතර පෘතජන කිසි කෙනෙකුට නෑ හරිද ඒ හතර නොලබපු ආර්ය ශ්‍රාවකයකුත් නෑ ඒ ඥානහතර තියෙනවනම් එය නිවැරදිම ආය ශ්‍රාවකයක් ඒ න පෘතජ්‍යානස්භාවෙන් මිදිලා මේ ධර්මතා හතර කිසිම ප්‍රථජ්ඥන පුද්ලෙකුටත් නෑ. අත්ත පටිසම්බිදේඥාන බුද්ධඥාන ධම්ම පටිසම්බිදේ ඥාන බුද්ධඥාන නිරුත්ති පටිසම්බිදේ ඥාන බුද්ධඥාන පටිභාන පටිසම්බිදේ ඥාන බුද්ඥාන. මේ හතර තාම ඉපදුවවෙ නෙද්ද. ඕනි එතනද තමයි පෘථග්ඥන ස්වභාවේ මිදිල ආර්ය භාවයට පත්වයෙන්නේ තාාගතයන් වහසේ දේශනා කරන මේ හතර නොලබොපු ලැබුන් නොලබොපු ආයශ්‍රාවකයෙන්නේ ගැන සියල්ලුම ආර්ය ශ්‍රාවකයන් මේ ඥානහතර උපදවල තියනවා කියන එකයි ඒකන් ඒ ගැනි සෝවාන් පුච්චලයාට මේ ඥානහතර තියනවා. මේ ඥානහතර නැත්තන් එය නනිතවසිම ප්‍රතග්්‍යාන ප්‍රථග්්‍යාන පුද්ගලයකුට මේ ඥානහතර ඇත්තත්න්නේ. තොර නොලබොපු ආර්යශ්‍රාවකකුත් නේ පැදිලිද කියනේ හමද මේක විසිඳග අර්ථයකයන පලය දම්ම කියන හේතුව නිරුක්ති කියයන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට දායාද කළේ මගද බාසාාව එදා මඟදිනඒට කියැන මගදී බස්සා ඒ මාගදී බාසාාවෙන් දේශනා කරපු වචනය නිවැරදි අර්ථය දන්නවා ඇතමයි නිරෘත්ති පටි සම්විධී ඥාන ඥාන තුන්නත් තුළ නිවැරදිව සිත පවතිනවනං පටිබාන පටිසම්බිදී ඥානං බුදධ ඥාන දැන් අර්ථය බලමු කොහමද සිධර්ථය කැන පලිය සරලවගන්නවා කනයි සබ්දය නිසා සිතක් හැදෙනවා කියල මං කියනු ඕල කියනවන අහනව කියලා ඔය දෙක ගලපල බලන්න මො කක්ද හරි කියර අහන වද ඇහෙනවද අහගත්තාද කනයි බ්දය නිසස් සිතක් හෙදුනද. නිවැරදි ක්‍රියාවන කනයි සබ්දය නිසස් සිතක් හෙදවා. අහන කෙනෙන්නේ. ඇහුණු කෙනෙකුත්න්නේ අහ ගන්න කෙනෙකුත්න්නේ නිසත්ව නිච්චීව කිවේයි පුච්චලයෙක් නෑ සත්්‍යයෙක්නෑ පලයදන්නව නුවන. ඒන්නේ පලයදන්නව නුවන කියන්නේ ඒ සබ්දය පිළිබඳව දැන ගැනීමේ සිට නුවනින් දැක්කා. එතකොට සත්ත පුච්චර සංඥාාවට මොකදින්. ැතිේ නැහැට මයි කරා තියන දේ තියෙන හැටිට ගත්තා පැහැදිලි උන් නැද කියප එක අර්ථයක යන පලය දොර පලය තමයි සෝත විඤ්ඥානය සබ්ද පිරේ බෑඳව දැන ගැනීමේ සිට එක හැදුව කවුද කනයි බ්දය මං කියන කනයි සබ්දයක හැදී. එදොට කනයි සබ්දයයි නැත්තං ඒ පලය හදන්න බෑ ඇහි මේ සිටක් හැදැනද ිහිපුද්ලට. න්නේ ඒනං හේතුව එතුවට ධම්ම පටි සම්බිදී ඥානං කියන්නේ හේතුව දන්න වුළුවන පැහැදිලිද කියනක් සත්‍යද සතත් ස හරම සත්‍යය දැන් මුලින්ම කිවවාන දිවකුත් නෑ කියලා රසේකුත් නෑ කියලා සතරමහදහතුන්ගේ ක්‍රියාවක් නැතින් එතු වඩ දැන් රසය දැනගැනීමේ සිිතක් නහැදන්නේ ඒහදන දිව රසය නිසා රස්සය දිවේ කියය ොකට තක් හැෙනවද නැද්ද. ආහාරටක ලියන්තිය ොන තරම් බලගන්නක රස ැන ැනීම තක් හැදදි කර බන්න කව දවත් හැදන්නේ. හැදෙනවද හැදන්නේ. ඒනම් ඒ රස්සේ දිවේ තිබ්බගම ලොනු රසහෝ පැිරසහෝ කහට රසහෝ තිත්තරස හෝ ඇබුල් රසහෝ සැනෙන් කියට බැරි එතුට සිතක් නැහැදුලි. පැහැදිලිද කියන එක. එතකොට අර්ථය දන්නෝ අර්ථය දකින්නව නුවන දොර පලය දමයි රස දැන ගැනීමේ සිත එක හැදුව හේතුව ධම්ම පටි සම්බිදේඥාන ඒ තමයි දිවයි රසේ පැදිිද කියන දො රස දැන ගැනීමේ සිත ප හේතුව දිවයි රසේ හරි තොර දිවට මඟ දිභාසාවෙන් කැන ජිව්වා කියලා ජිවහා ජිහවා ගැන දිව ට මාගදී භාසාාවෙන් නිවැරදි අර්ථය අපි ගණ්ඩෝනි දැන් මාගදී භාෂාවෙන් දිවකිනෙමේ කියන්නේ මාගෙදී භාෂාවෙන් කියැන සතර මහතාතුන්ගේ ක්‍රියාවක් ඒකට තමයි ජව්වා කියන්නේ අපි ගැන දිව කියලා එක පාලි භාසාාවෙන් ඒ මඟ දෙ භාසාාවෙන් බුදුරජාණන්සේ දේශනා කර භාසාාවෙන් තථගතයන් වහසේ ගැන ජ්වා කියලා අපි ගැනෙ දිව කියලා වෙදකම එකයි. ි දිවකිව හමදන්න මොක්ද කිය මාගති භාෂාවෙන් ජිව්වාකිව හාම එදො මොකද කියන අපි ජැන ගඩුවනි ඒ කියන්නේ සතර මහතාතුන්ගේ ක්‍රියාවක් අපි දිව කියන්නේ සතර මහතාතුන්ගේ ක්‍රියාවක් අන නිරුක්තිය එතම නිරුක්තිය පැහදි ඒ වච්චයන්නේ නිවැරදි අර්ථය දන්න එදොට බාහිර රසය කියන්නේ බුදුරජාණන් වහන්සේ එකට ගැන රස රූපේ කියලා රූප සබ්දරූපය ගධරූපය රසරූපය පොට් බරූපය රූපය කියන්නේ භූතයන්ගේ විකාරයට සතර මහදාාතුන්ගේ විකාර සස්භාවයටන භූතගයන් සතමාධාතුන්ගේ විකාර ස්භාවයකට තමයි රූපකය තෝට රසරූපය බුදුරජාණන්සේ රසරූපය වස්ශයෙන් මාගිතී භාසාවෙන් දේශනා කරන සතරමහධතුන්ගේ විකාරයට පැහැදිගිත කියනෙක් ට රසේ කියන්නේ සතර මහදාාතුන්ගේ විකාරශ භාවයක්ද නැද්ද විකාරශභාාවයක්. එහෙ නං එක ව අර්ථය දන්නා උනුවන එකන පලය දන්නා උනුවන දකින පලය එකන්නේ රසේ පිළිබඳව ැන ගැනීමේ සිත එකන ඒ පලේ හැදුවේ හේතු දෙකයින්නේ දිවයි රසයහි ධම්ම පටි සම්බිඳී ඥාන. එතුර ජිවහා රූපය හා රසරූපය කියන්නේ සතර මහදාාතුන්ගේ ක්‍රියාවක් එක මගදී බස්සාව ඒකෙනි වැදි අර්ථය දන්න අපි දැන් සත්‍රම හදාතුන්ගේ ක්‍රියාවක් කියලා. හරිද පැහැදිලි. ඒ නිරුක්යයි. ඒ ඒ ඥානතුන එක දැනගන්න උනුවන ඇතු වට අර්ථය දන්නා වඋනුවන ධර්මය දන්නාව හේතුව දන්නවනුවන හා නිරුක්තිය දන්න උනුවන ඒ ඥානතුන තුළ සිත මනාව විසුරන්න පුළුවන්න පවත් අන්න පුළුවන්න පටිබාන පටිසම්බිදය ඥානා මේ ඕනි. ඇයි? එතන තිය හ හේතුඵල නමේදතින් එදොර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමේදී හේතු පල ඇයි තතාගතයන් වහන්සේ දේශනා කරෙන් මහනෙන මම නිවන හැර අනිකු සියලුම දේවල් ප්‍රත්්‍යයෙන්කස්ච වෙන බවයි මන් දේශනා කරන්න උපකාරයෙන් සකස්ච බව දේශනා කරන හේතු උන්ගෙන් සකස්ච බවයි මන්දශනා කරන. එකතමයි නිවැරදි. හේතුඵල දහමක් තියෙන් අපි ර බාසාාවෙන් ගන්න හේතු පල කියලා හේතුව හැදුවත් පලයක් හදනවම තමයි එහෙනම් එතුවට දිවයි රස්සයයි හේතු දැ තේරෙන බාසාාවෙන් කියෙන් දිවයි රසයි හේතු පලය රස දැන ගැනීමි සිත හැබැයි ඒ තුනම තුළ තියන්නේ ක්‍රියාතුනක් ඇයි සිතේ ක්‍රියාවක් තියෙනවා ඒ ක්‍රියාව ඇතිවෙච්චසනය නැතියෙනවා. ආයිතේ රස්සය දැන ගැනීමේ සිතක් හදන්නර හරටිකක් අයි තියන්නවවා එතුකොට එනම් පලය දන්නා උනුවන අත්ත පටි සබිද ඥාන එතකට එත්තකොට නිවැරදි වෙන්නේ මනසට හේතු පලඒකට ද පඩිච්ච සමපා දෙරගහි බැලුවොත් කර්මය පලය ඒ අත්ත පටි සබිද යාන ද සංක්ෂ්කාර කියන්නේ අපි පලය හැටියට ගම්මකු හේතුව අවිද්‍යා අවිද්‍යාපච්ච සංකාර හරිනි දම්ම පටි සම්බිදේඥාාව එහනම් මම දන්නවා අවිද්‍යාව නිසා තමයි කර්මහෙදී එදොර අවිද්‍යාව කියලා බුදුරජාණන් වන්සේ දේශනා කළේ මගදී භාෂාව මඟද භාසාාව එදොර අවිද්‍යාව කියන එක අපිකොහොමද අපේ භාසාාව ංගිවිස් තර කර ගන්නේ දුකයක්ඥාන දුක දන්න කියනෙක් තර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ක අඥාණං කිව්වා හම අපි කියන්නේ දුක කියන්නේ අපට දැනෙන පාසුතාව අපාසුතාවන්නේ දුක කියන්නේ එතුොට දුක පිළි මාන්දව ඥානය එනම් මේ ඇති වන කයි හාසිතය අපාසුතාවය අපි දන්නවා දුකයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එදොට දුක්්‍යක් ඥාණ අවිද්‍යාව හැටියට. එදොට හේතුව අවිද්‍යාව පලය සංස්කාර. එකන දුකදන්න දුක හේතුව දන්න දුක නැති කිරීම දන්න නැති කිරීම මාර්ගය දන්නේ. පෙර භවය දන්නේ අනාගත භවය දන්නේ භව නානගත භවය දෙකම දන්න පි්ච සමුපාදය ධම් දන්නේ නෑ විද්‍යා දුකේ ඥානන් දුක සමුද ඥාන දුක නිරෝධී ඥානන් දුක්ක නිරෝධගාමිනි පටිප දංාන පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානක් පු්බන්තය අපරන්තේ ඥානක් පටිච්ච සමුපපාද ධම්මේ ඥාන විද්‍යා විද්‍ය විද්‍යයි දැන් දෙකමකක් දෝනි විද්‍යා විද්‍යාව තොර බුදුරාණන්සය පැහැදිරිිවම දේශනා කළ මානනේ ම විද්‍යාව ඉපදුව. විද්‍යා උදපාදිකර කිවද ඥානංගඋ උදපාදිකිව ඥානය පාල වනකිව පඥ්ඥා උදපාදිිකිව ආලෝක උදපාදිකිව එ සත්‍යය දැකල නෙමේ දෙකිවේ එහනම් ද ප්‍රතිසන්ධි විඤ්ඥානය අපි ගන්න පල හැටීට. වර්තමාන භවයට ආවේ අපි කර්මය පලයක් හැටියටනේ පෙර සංසාර කරගත්ත කර්මය පලයක් හැටියට තමයි අපි වර්තමාන භවයක් උරුම කරගත්තය එකන ප්‍රසඳි විඤ්ඥානය අන්ඩජ ජාලාබුජ සංසේදධ ජෝපාතික තොර අප පියාව ජලාබපුජ තොර ඒ පලය හරිද ප්‍රසධි විඤඥානය පලය හේතුව කර්ම අන්න දම්ම පටි සම්බිදඥාන නිවැරදිව දැක්කා එ වට අපි කියමු දෑ සන්ද වෙලාව කියල දැ දෑ ස ස්වභාවය එක පලියයි එතො ර අත්ත පටි සම්විිදඥාන එවට හේතුවමකද පෙර භවකාගේ හැරි දෑ සඳ කරා කර්මය අන්න හේතුව දෙැක් එතුවට දම්ම පටි සම්බිද යාන තොර බුදුරජාණන් වහන්සේ කර්මය කියල දේශනා කළේ සංස්කාරය කියන කර්මවලට අපි කියනව කර්ම කියල තතාගතය අන්වාස්‍ය දශය කන සංස්කාර කියන තොර සංස්කාර කියන එක නිවැරදි අර්ථය අපි දැනගණ්ඩෝනි ඒ කියන්නේ එයා අ ඇස නැමති කාගරි දැස් එකැන ඒ සතර මහා දහතුන්ට එයා යම්කිසි හානියක් කලා පැහැදිලිද කියනෙ ඇසටන මේ හානිකලින් ඇස නිර්මාණය කරපු ධර්මතාවයන්ට හානි කලි ඒකටමයි නිවැරදි අර්ථය එතමයි නිරුක්තිය පැහැදිලිද කියන එක එතකොට පටි සම්බිදෙන් ඥාන ධම්ම පටි සම්බිදඥාන නිරෘත්ති පටි සම්බිදේ ඥාන පටිභාන පටි සම්බිදය තොර පලයදන්නා වඋනුවන තියෙනවා හේතුව දන්නා උනුවන හා ඒ මාගදි භාසාාවෙන් දේශනා කරලලා තියෙන වචනේ නිවැරදි අර්ථය දන්නවා. තැන තියෙන යාානතුුණ ඒ ඥානතුන තුළ සිත පෞතින ඒකයනේ නිවැරදි වූ විඤ්ඥානය පවතින්නේ විඤ්ඥානයන්නේ දැනගන්න නද දැනගන්න විං්ඥානි එතුට පලයෝ දන්නාවනුවන දැනගත්ත විඤ්ඥානි. හේතුව දැනගත්තේ විඤ්ඥානි. භාසාාව අර්ථය දැනගත්තේ විඤ්ඥානි. එදට පටිබහන පටි සම්බිඳඥාන ඒ ඥානතුන තුළ සිත මනාව පෞවති න. එකට කෙනන පටිබාහන පටි සම්බිද ඥාන ඒ පුච්චලෙ ස්වා ඒ පුච්චලෙ ස්වාන්. තවත් කපිගත්තුවොත් වේදනාව පලය හටියට ගැත්තොත් ස්පර්ශය හේතුවයි. ස්පර්ෂයනතුව විදින්න පුළුවන්ද මේ ලෝකේ කාටවත්. නෑ ඇහැන් විදින වන හැට රූප ඉස්පර්ශය නොයි. එතකට වේදනාව පලය හටියට ගත්තොත්ඒ අත්ත පටි සම්බිධ ඥාන වේදනාව පි දැක්වා. තො වේදනාව හේතුව දකින්න ඕන නිවැරදි වූ හේතුව නිවැරදි හේතුව තම ස්පර්ශය. නිවැරදි හේතුව තම පර්ය ස්පර්ශෂයන ඕනොත් විඳන්න බේ. එ දම්මටි සම්විදීයාන එතො අවබෝධයන පරිි සවපදයන මීද පිළිවෙලානු පිවෙලන මේ දවබෝධවෙන්නේ තොර ස්පර්ශය දැක්කා හේතුව හැටියට පලය වේදනාව එකඩ ඉස්පර්සය කියයන්නේ මොකන්ද මගදි බාසාාව ගැටීම ඇයට රූප ස් පර්ස වෙන්න්න ගැටෙන් ලොන් දොර අපි ගන්න ගැටීම හැටියට දොර ස්පර්සය කියනක වැරදි අර්ථය ගඩෝන ගැටනවා වට දැ ඉස්පර්ෂය නිසානේ වේදනතු වේදන පලය ඉස්පර්ශය හේතුවයි පැදිරිිද කියනෙ ත වේදනා කියන්නේ විඳීම වින්දනය අපි විඳීනව අපි ගන්නවා සැපවේදන හැටියට් ශරීරය උත්සලති බනහොඳ කුසන් පුටුවහි අඩියක් විතර එරෙන ඇතුවට සරීර දන ශපවේදරා අපිට යම්කිසි අපේ අරමුණක් හිට වුණා බලාපොරොත්තුව හිටව වුණ අපි කියමු ආයතනය උසස්වීමක් ලැබුණ එමනත් විභාගෙන් පාස් දැන් කොහට දැනන්නේ සිතට එක වේදනාවක් ඒ වේදනාව සොම්නස් බුදුරජාණන්ස දේශනා කරලා සෝමනස් වේදනා දුක්කවේදනා සුකවේදනා ත සුකවේදනාව කියනකොට අපි දැනගන්න ඕනේ මොකද කියන්නේ කිය සුක කියන සැප දුක්ක කියන්නේ දුක්කවේදනාව තියෙනවද කයි තියනවා අක්කුසන්ඩ වෙරෙන ක්ක වේදරනා දනිසනවන්න බෙරර දුක්කවේදරා නැද බෙල්ල උදේට නැකිට බෙල්ල හරගන්න බෙර දුක්ක වේදරා තියෙනවනි ත දෝමනස්ව වේදනා තියෙන අරමුණ කඩවුණා බුදුරජාණන් වහන්සේක දේශනා කරන්නේ දෝමනස්ව වේදනා හැටියට ත අපි දැනගන්න ඕන සිතේ පහසුතාවේ පැහදිලිත කිය දොමනස් කියන සිතය අප පාසුතාව අපි කැමති සිත පහසයෙන් පවත්තන්න එන සුක සෝමනස්ල යෝනි සැපහා සොම්ලස් හැබේ කළබන්න පින්කල්ල තියන්නනි. නිකල් ලබෙන්නේ සැප කියන එක නිකල් ලබෙන්න්නේ නහැ. සොම්ලස් කේරග නිකල් ලබෙන්න්නේත්. ඒකට පින් කල් තියන්ට කුසල් කල්ල තියන්ට. එදවට හේතුව දන්න අනුවන හාය ද එතුට පලය දන්න නුවනට කිව අත්ත පටි සම්බිදේඥාන හේතුව නිවැර දිව දකිනවන එක දම්ම පටි සම්බිදේඥාන එදට පස්ස වේදනා කියන ඒ වචන දෙක නිවැරදි අර්ථ ගණ්ඩුව. ප ගැන ගැ වේදනා කෙන විදිනක නිවැදි අර්ථය ගන්න හිටතම නිරුත්තියඇතුට ඒ ඥාන තුරක් තන තියන ඒ ඥාන තුන්න තුළ සිතමනාව පවතින තුොට හේතු පල දකින්නේ. හේතු පල නෙමේද දකින්නේ. තන්නාව පලේ හට රගත්තත් වේදන වෙදන පච්ච තන්නා. උපාධානය පලය හට ඒරගත්තොත් තන්නාව හේතුවයි පැදිි දකින්නේ. නාමරූප පලය හට යට ත්වත් ප්‍රසන්ධි විඤඥානය හේතුවයි දොරන් ආයතන පලය හැටයට ගත්තොත් හේතුව නාමරූපයි නවරුපච්ච සලා තන හේතුව අයින් කොළොත් පලේ වැටනොත් වැටනවා ඒ විදිි නැත්තා ඇලෙන්නේ විදින තන ඇලින්නේ විදින්න ඉස්පර්ෂයක් ඕන දැන් හතුකොට ද හේතුව නැත්තා පලය හදන්න හේතු පල නමේදම සිල්ලමති නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගට. ඒන මේ ඥානට ඉදර දුකේ ඥාන දුක සම්ද ඥාන දුක නිරෝධේඥාන දුක්ක නිරෝධගාමිණී පටිපදාඥාන ද පෙන්වනි. එ රත්ත පටි සම්විධද ාන දම්ම පටි සම්බිදේඥාන නිරෘත්ති පට සම්විදේඥාන පටි ාන පි සම්විිදේඥාන ඥාන හතරත් උත්සා කරන්න පුළුවන් එදාට ප්‍රථඥාන ස්භාවයෙන් මිදෙනවා ආරිභාාවයට. එකයි තතාක තයන් වහන්ස දේශනා කරන මේ ඥාන හතර නොලබපු ආරය පුද්ජලෙන්නේ එකනි සෑම ආර්ය පුද්ගලයෙක් මේ ජනහතර උපදවල තියෙනවා ත මේ අනර කිසිනු පෘතක් ජනනංඥානහතර නෑ එකනි පෘතක්න පුද්ජලයට මේ ජානහතර නෑ එන එල ලබල නෑ එක කියැන ප්‍රතක් ජනයි දැන් අපිට අපි පෘතක් ජනඉතා එන ආරයභාවයට තරි භාවට එන්නනම් තර චතුරාරි සත්්‍යය දෙළ එන්නේ හේතු බල තර බුදුරජාණ වන් සේදිරි පත් කරමුණයා තම හේතුබල අනි සියල්ල තොර නිවන හැර සියල්ලම හටගන්න හේතුන්ගේ අපි එක නිවැරදි කරගන්න ඩෝනි පැහැදිලි ද කියන ධර්මදේශන අවසන් කන කාලයවස පැහදි පුළුවන් හැබේ උත්සා කරන්න හැබ එකට සී හා මනානුවන ඒ දෙනත් එක්ක තම යන්ඩෙන් ඒ දෙන්නව මගතයල හැමන ඇන්ඩුුව සීය අද සීය එකට ගැන සම්මා සතිය ත යෝනිෂ මන මනානුවන ඒඇන්නේ දම විච්චි සම්බෝධයන්ගේ මනනුවන යෝනි මන සිකාරය ප්‍රඥාව සමාදික්්ටිය නිවැරදි දර්ශනය තුවට හේතු අයිිකරන්න ඕනේ අයිිරන්න නැනිවර අපි හේතු හදන. හේතු හදල දුකෙම්මිදීමේ මගක්යන. ආශ්‍රව හදලා දුකෙමිදෙන මගක්වයන. නෑ බුදුරජාන්ස දේශන ආසර යින්කරඩකු ඇතරට දුකිින්මි දිනවා. එන දුක කියනතන හේතුව එතරම හේතු දන්නේ පැදිලි දෙ කියනේ.